ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාව කියලා. ඒ නිසා ක්‍රිකට් වලදී විනය කියන දේ ගැන ගොඩක්ම හිතන්න ඕන. විනය ගැටලු නිසා ලෝකයේ වගේම ශ්‍රී ලංකාවේත් ක්‍රීඩකයෝ ගණනාවක් තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ අතරමඟදී නතර කරගෙන තියෙනවා. ෂෑන් මදුෂංක කියන ශ්‍රී ලංකාව ඉහළම බලාපොරොත්තු තියාගෙන හිටපු ක්‍රීඩකයා අපිට අහිමි වෙන්නේ විනය විරෝධී වගේම නීති විරෝධී ක්‍රියාවක් නිසා. ෂෑන් තරම් නරක නැති වුණත් පසුගිය කාලේ ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයෝ රාශියක්ම විනය විරෝධී හැසිරීම නිසා විවිධ දඬුවම් වලට යටත් වුණා. දික්වැල්ල දනුෂ්ක මෙන්දිස් තුන්දෙනා පසුගිය කාලේ දඬුවම් විඳපු එක තමයි මේ විදිහට අපට පසුගිය කාලේ අහන්න ලැබුණු වැඩිම කතාබහට ලක්වුණු වරද වුණේ. චිත්‍රුවන් රමිත වගේ ක්‍රීඩකිනුත් තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ මේ විදිහේ නොගැලපෙන හැසිරීම නිසා තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ යන්න තිබුණු ගමන ගියේ නැති ක්‍රීඩකයෝ විදිහට තමයි අපට කනගාටු වෙන්න උනත් හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේත් අපට මේ විදිහේ විනය විරෝධී හැසිරීමක් ගැන අහන්න ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන දොරකඩට ඇවිත් T20 වරම් ලබා ගන්නත් සමත් වුණු කමිල් මිෂාර විනය විරෝධී හැසිරීමක් නිසා ගෙදර යොපු සිද්ධිය තමයි ඒ සිද්ධිය. තාමත් අවුරුදු 21ක් වන මේ තරුණ ක්‍රීඩකයාගේ පළමු පෙළ සාමාන්‍ය 40කට ආසන්නයි. ලිස්ට් ඒ වල සාමාන්‍ය 67ක්. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාව ඉහළ බලාපොරොත්තු තියාගෙන ඉන්න ක්‍රීඩකෙක් වැරදි හැසිරීමක් නිසා ක්‍රිකට් ජීවිතය විනාශ කරගන්නවා නම් ඒක ලොකු අපරාධයක් වගේම මෝඩකමක්. කමිල් වගේ පාසල් කාලේ හොඳ ක්‍රීඩකෙක් කොහොමද නරක ළමයෙක් වුණේ කොහොමද කියන එක ගැන තමන් පුදුම වෙනවා කියලා කමිල්ගේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමා පසුගිය දවසක මාධ්‍යයක් එක්ක කියලා තිබුණා. අපි කනගාටු වෙනවා කමිල් මිෂාර ගැන නරක ආරංචියක් අහන්න ලැබුණ එක ගැන. කමිල් දුප්පත් පවුලකින් ආපු හොඳ ළමයෙක්. ඇත්තටම එයා අපේ පාසලේ හිටපු හොඳ ශිෂ්‍යයෙක්. එයා අපේ පාසලේ වසර 5ක් හිටියා. ඒ කාලේ කමිල් කියන්නේ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පවා දිනාගත් දක්ෂයෙක්. එයාට මොකද වුනේ කියන එක ගැන මම එයා එක්ක කතා කරනවා. ඒ විදිහට තමයි තමන්ගේ ගෝලයා ගැන රොයල් විදුහලේ නියෝජ්‍ය විදුහල්පති රියාස් අලිහාර් අදහස් දක්වලා තිබුණේ. කමිල්ලෝගේ දක්ෂ ක්‍රීඩකෙක් තමන්ගේ ක්‍රිකට් ජීවිතය අතරමඟ නතර කරගන්නේ නැතුව ක්‍රිකට් වලින් හොඳ ගමනක් යන්න මේ සිද්ධිය පාඩමක් විදිහට අරගෙන ඉස්සරහට කැපවේ කියලා අපි විශ්වාස කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දේ සපිරි තවත් අලුත් වීඩියෝ හමුවනතෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.